Panduya e sisila sasoya yamuda api piyavana sitelo denenne obalaga nisa inna tavalan vela hada sagare aasha mevu me adare oye සියයට 57ක ප්‍රතිශතයක් පමණයි ලක්ෂන් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. නිපුණත්වයේ ප්‍රවීණයන් මනාපය පළ කරන්නේ නැහැ. රුවන් ඇයි මනාපයක් පළ නොවන්නේ? පළ කරන්න බෑ ඇත්තටම. ලක්ෂන් වගේ බ්‍රීතින් අවුට් ඔෆ් කන්ට්‍රෝල්, කිසිම පාලනයක් නැහැ, පිච් කරගන්න අමාරුවෙන්. ඒ ගොඩාක් කරුණු තියෙනවා. අවසාන වශයෙන් මට කියන්න ඕනේ සාරංග විහංග ගැන. විහංග අද තරඟෙන් ඉදිරියට යනවා. විහංග පුතේ, මම හිතනවා ඔයා මේ වෙලාවෙත් හිතනවා ඇති මම ඇත්තටම ජනනිට දෙපාරක් ස්වයිප් කරා, ඒක ඇත්තටම වෝට් එක ගියේ නැහැ. සමහරකට ඒක වුණා නම් සමහර ජනනි ඉදිරියට යන්න තිබුණා. මොකක් හරි හේතුවකට ඒක ස්වයිප් වුණේ නැහැ. ඉතින් ඔයා හිතන්න පුළුවන් මේකත් වාසනාවට අද දවසේ තරඟෙන් ඉදිරියට යනවා කියලා. හැබැයි ඔයා උතන ඉන්න 79ක් එක්ක මම හිතනවා අමල් සර් එතන ඉන්නවා, ආදරණීය ජනතාව ඉන්නවා. මමත් නිරෝෂත් ඔයාට වෝට් කරේ නැහැ. හැබැයි ඊළඟ වටේ මම හිතනවා ඔයාට දීපු ඒ අවවාද අනුශාසනා එක්ක ඔයාගේ වැරදි හදාගෙන, මොකද ඉදිරියට බැටල් එක ටයිට් වෙනවා. ඉතින් මම හිතනවා ඒ දුන්න වෝට් එකට සාධාරණයක් විදිහට අමල් සර්ටත් ආදරණීය ජනතාවටත් ඔයා මහන්සි වෙන්න, කැප වෙන්න, උනන්දු වෙන්න. ඉතින් මම ඒ අනිවාර්යෙන්ම තමන් අතේ තියෙන ඕනේ අනුකම්පාවෙන් ජීවිත දිනන්න නැතුව උත්සාහයෙන් මහන්සියෙන් දිනන්න. ඕල් ද බෙස්ට්. නිරෝෂා, අපි ලක්ෂාන්ගේ ගායනය ගැන ඔබ ඇයි මනාපය පළනකොට? ලක්ෂාන්ගේ පිචින් වල තමයි මට දරුණුවටම තිබ්බේ ප්‍රශ්නය. ලක්ෂාන් මුල් ටික 100ට ගීතෙන් තුනෙන් දෙකක් විතර ලක්ෂාන් හරියට පිච් කරගත්තේ නැහැ. අන්ඩ පිච් ඉන්නේ ඔබ, වාට තේරෙන්නේ නැතුව මේ කියන්නේ ඒ ගීතයේ ස්වරූප හැඩය එහෙමද කියන එකත් මට සැකයක් ආවා. ඒ පොඩි ළඟ 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 යන නෝට්ස් ටිකක් තියෙන්නේ. නමුත් එහෙම කියන්නත් බෑ. අර වර්සස් වලත් එහෙමත් තියෙනවා, උඩ පහළ යන නෝට්ස්. එකම එක්ස්ප්‍රෙෂන් එක, එකම මූඩ් එක, එකම ටෝන් කලයක ඒ මේවා දැන් මං කියන්නේ වටෙන් වටේට ඩිවලප්. දැන් මේවා අපි පළවෙනි වටේත් කියනවා, පළවෙනි වටේට කලින් මාස 3කට කලිනුත් කියනවා, මාස 3ක් තිස්සේ කියනවා සියලු දෙනාටම, මෙතන ඉන්න අයට කියනවා, අනිත් ළමයිට, දැන් මෙතන ඉන්න කම්පිටිටර්ස්ලට ගායනා කරනකොට කියන වැරදි හෝ අඩුපාඩුවක් හෝ හොඳ දෙයක් හෝ මේ ඔක්කොටම තමයි කියන්නේ, කෙනෙක්ට නෙමෙයි කියන්නේ. එතකොට එයා වේදිකාවට එනකොට මගෙන් එහෙම දේවල් වෙනවා නම් එහෙම නොවෙන්න වග බලා ගන්න ඕනේ, මගේ මොනවද අඩුපාඩු කියලා. ඒකත් අර කියනවා වගේ, ඒකත් අවබෝධය. තමන්ගේ මොලේ කොතනද තියෙන්නේ කියන එක තමන්ගේ අවබෝධය. තමන්ගේ ගමනක් යනකොට තමන්ගේ අවබෝධය හරියට බලපානවා. තමන් කොතනද යන්නේ, මගේ මොකද්ද තියෙන අඩුපාඩු, මගේ මොකද්ද තියෙන හොඳ, මට මොකද්ද කරන්න පුළුවන්, බැරි මොකද්ද කියන එක. මම හිතනවා ලක්ෂාන් ඔයාට වැරදුනේ, ඔයා ඒ එක්ස්ප්‍රෙෂන්ස් මොනවාද කියන එක තේරුම් ගත්තෙත් නැහැ. මේ ගීතය තුළ තියෙන ස්වර රටාව ඇතුලේ හරීම එක තැනක තියෙන ගීතය. එතකොට ඒක අපිට කිසිම කෙනෙක්ට ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ ලක්ෂාන්. ඒ ප්‍රශ්නේ තමයි මට මුලින්දම තිබ්බේ. මට ඒක නිසා ලකුණු මට ඔයාව සංසන්දනය කරන්න ඕනේ. අනිත් එක උෂාන් එක, උෂාන් වට වඩා ස්කෝ කරනවා ගොඩක් ඉහලින්. හොඳයි ලක්ෂාන්, අපි එහෙනම් ඔබට හිරුෂ්ඨා මාවතෙන් සමුදෙනවා. තප්පරයක් දෙන්න අමල්, අවසාන වශයෙන් මොකක්ද ඔබේ මතය ප්‍රතිඵලයක් සමග?
ප්‍රතිඵල ඉතින් මේම සාධාරණයි කියන එක මොකද හේතුව මම ලකුණු හත දෙන්නත් පුළුවන් දුන්නට ඉතින් වැඩක් වෙන්නේ නැහැ නේ බොරුවට නිකන් අර අරකම සාධාරණී කරගෙන හොද හොද දාන්න ඕනේ නැහැ කියලා වෙලෙ ඉතින් චින්ත ලකුණු හත දුන්නේ නැහැ ඇත්තටම ගායනය ගීතේ පටන් ගත්ත තැනේ ඉඳන්ම අවසන් වෙනකම්ම ස්ථාවරයක් නැතුව අර හැමදැනම අස්ථාවර වෙවි තිබුණා ඒ නිසා ඉතින් මේ ලැබිලා තියෙන දේ තමයි හරි කියලා වෙලෙ තේ කියන්නේ ප්‍රතිඵල ලක්ෂණ අපි ඔබට හිරුස්ථාමාවතෙන් සමුදෙනවා ඔය ඇත්තටම එක්ස්පර්ට්ලා තුන් දෙනාට මම ආචාර කරනවා ඒ වගේම විශේෂයෙන් නිරෝස මිස්ටර් මිස්ගේ පෝට්ටෙන් තමයි මම දෙවනි වටේට ආවේ ඒ වගේම නාලක සර් ඇතුළු ඒ බෑන්ඩ් එකට ඊට පස්සේ මේ සහෝදරයෝ තුන් දෙනාට විශ් කරනවා ඉදිරියට යන්න කියලා තව කියන්න තියෙන්නේ මගේ ගමේ යාළුව හැමෝම ආව මං වෙනුවෙන් ඉතින් එයාලටත් ගොඩක් ස්තුතියි එයාලගේ වේස මහන්සිය කැප කරගෙන මෙතෙන්ට ආවට මං වෙනුවෙන් මගේ අනිත් සින්දු කියන්නේ ඊළඟට ඉන්න කට්ටියට මම සුබපදනවා එයාලත් මේ දෙන අවදන් ඔක්කොම ඒ විදිහටම හරියටම අහගෙන ඒ විදිහේ ගමනක් යන්න කියලා. Thank you. හොඳයි ලක්ෂාන් අපි ඔබට හිරුස්ථාමාව දෙන්න සමු දෙනවා. වැල්ලම් පිටියේ ලක්ෂාන් පෙරේරා තමයි අද අවසන් වශයෙන් තරගය හැර යන තරගකරුවා බවට පත්වන්නේ. අවම වශයෙන් 77% ප්‍රතිශතයක් තමයි ඔහු හඹා ගියේ. නමුත් ඒ මනාප ප්‍රතිශතය ඔහුට අභිභවා යන්නට නොහැකි වූ නිසා වැල්ලම්පිටියේ ලක්ෂාන් පෙරේරා තරගය හැර යන අවසන් තරගකරුවා බවට පත් වෙනවා. ඒ අනුව අද